තිබුණු තිබුණු හැම අවුරුදු 72ත් එක්ක 33 මේ රටේ තියෙන හැම රජයක්ම වග කියන්න ඕන. කිසිම රජයකට පැහැදිලි ප්‍රතිපත්ති රජයේ නීති රීති තිබුණට නීති ක්‍රියාත්මක නොවුණු රටක්. නීති රටේ ස්ථාපිත නොවුණු රටක්. ඒ නිසා මේ රජය තිබුණු රජයනොත් විශේෂයෙන්ම යහපාලන රජයක් පසුගිය කාලේ පවතුණු. ඒ රජය තමයි වැඩියෙන්ම විනාශයකට පාරවල් කපලා තියෙන මේ රටේ. ඒ පාරෙම මේ රජය යන්න සූදානම් වෙනවනම් අරිටත් වැඩිය බරපතල ලෙස අපි ඒ වෙනුවෙන් අපකැප වෙලා ක්‍රියා කරනවා. සම්පත් විනාශ කරන දේශපාලනඥයන් කවුද? නිලධාරින්ගේ සම්බන්ධයක් නැතුව අමාරුයි කරන්න. නිලධාරිනොත් ඉන්න අපිට ලැබිච්ච තොරතුරු උඩ යම් යම් තැන්වල යම් යම් අන්සර් ඔක්කොම නිලධාරින් නෙවෙයි. සුළු පිරිසක්. ඒ නිසා අපි මේ කරන්නේ අවවාද කිරීමක් හැටියට කරුණාවෙන් අපේ මාතෘභූමිය රැකගන්න අපි නීතියක් නැතුව නැතුව දඬුවම් කරන්න කියනව නෙමෙයි. ඒ නිලධාරි මහතාටත් අයිති මේ රට. ඒ නිලධාරි මහතාටත් මේ සම්පත් අයිති. එයාගේ දරුවන්ට මේව ලබා දිය යුතුයි. ඒක නිසා අපි දැන් අපි දන්නවා මේ පහුගිය කාලේ යහපාලන රජයේ යටතේ යම් යම් අපේ නීති රීති වෙනස් කරලා යම් යම් රටට ජනතාවට හානිදායක වූ දේවල් කරපු බොහෝ දෙනා අද මේ වෙනකොට රටින් පැනලා ගිහිල්ලා. දැන් ඔවුන් සොයා ගන්නත් බැරුව ඉන්නවා සමහර තැන්වල. ඒ නිසා අපි මේක මේ අපි නිලධාරීන් ගැන කියන්නේ නිලධාරීන්ගේ වගකීම් ඉෂ්ට කරන්න. වගකීම් ඉෂ්ට කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. බෝධින් වහන්සේලා 18 නමක් කැපුවා. එයින් සේරුවාවිල තිබුණු කාවන්තිස්ස මහරජතුමා රෝපණය කරපු බෝධි වංශය කියන පොතේ ලියවී තියෙන සිරිවර්ධන බෝධිය කියන බෝධිය ඒ කාලේ කැපුවා. ඒ වගේම බෝධින් වහන්සේලා 18 නමක් කපලා තියෙනවා. ඒ වගේම අපි ඒ කාලේ ඉඳලා උද්ඝෝෂණය කරලා බෞද්ධ පුරාවස්තු ස්ථාන 472ක් අපි හඳුනගෙන තිබුණා ගොඩ දාලා. නමුත් බොහෝ තැන් අද වෙනකොට අපේ පුරාවස්තුවල බොහෝ දේවල් විනාශ කරලා ලිබ්බැඳලා තියෙනවා. එළු ගාල්වල ගාල්වලට ඇතුල් වෙන තැන්වලට දාලා තියෙනවා. නමුත් ඒවට කිසිම පිළියමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි ලෙස අතට අරන් ක්‍රියා කරන්නේ. අපි හොයලා බැලුවාම එක එක ප්‍රශ්න කියනවා. නමුත් අද අපිට ඕන මේ අපිට ඕන දැන් රාජ්‍ය සේවයක්. මේ කොක්ක ගහලා ඇදන් යන ටේලර් එකක් නෙවෙයි. කොකු නැතුව යන ටේලර් එකක් වෙන්න ඕන අපිට රාජ්‍ය සේවයක්. ආණ්ඩුවත් එහෙම වෙන්න ඕන. විශේෂයෙන් මේ රට ඇතුලේ තියෙන ප්‍රශ්නත් එක්ක ජීවන වේදම් ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, ජාතික සම්පත් පිළිබඳ ප්‍රශ්න, මේ ප්‍රශ්න රාශියකින් පෙළෙන අවස්ථාවක්. ඒක නිසා අපිට ඉතාම කාර්යක්ෂම නිලධාරි පිරිසක් අපිට අවශ්‍යයි කියන පණිවිඩෙත් මේ ගමන් අපි රටට දෙන්න කැමතියි. Breaking.lk